සාදරයෙන් පිළිගන්න අදිපලොක් කියන YouTube channel එකට Bright Burn කියලා film එකක් තමයි අද review කරන්න ගෙනාවේ. ඉතින් මේ film එක 2019 මේ මාසේ 9 වෙනිදා තමයි මේ film එක release වෙලා තින්නේ. David Jarovski කියලා පුද්ගලයෙක් තමයි මේ film එක direct කරලා තින්නේ. ඉතින් මේ film එක වෙන film වගේම විනාඩි 90ක් තියෙනවා. ඒ කියන්නේ pay එකේ විනාඩි 30ක්. ඉතින් මේ film එක හදන්න American dollar million 6ක් ගිහිලා තියෙනවා. නමුත් මේ film එකෙන් ලැබපු ආදායම American dollar million 36ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි දැන් කතා කරමු මේ ෆිල්ම් එකේ බ්‍රයිට් බර්න් කියන ෆිල්ම් එකේ අන්තර්ගතය. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕන මේ බ්‍රයිට් බර්න් කියන කතාව ඇත්ත කතාවක් නෙමෙයි, මේ කතාව ගොතපු කතාවක්. ඉතින් මේ බ්‍රයිට් බර්න් කියන්නේ ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මම අනිවාර්යෙන් ලින්ක්ස් ගිය පාර වගේ. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ චෙක් කරන්න මේ ෆිල්ම් එක බලලා නැත්නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. දැන්ම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා ලින්ක් වල ක්ලික් කරන්න, ලින්ක්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ලින්ක්ස් වලින් එකක් ක්ලික් කරාම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්. ඉතින් මේ බ්‍රයිට් බර්න් කියන කතාවේ අන්තර්ගතය ගැන අපි කතා කරොත් අවුරුදු 12ක ළමයෙක් ඉන්නවා බ්‍රැන්ඩම් කියලා. ඉතින් බ්‍රැන්ඩම් කියන ළමයා තමයි මේ බ්‍රයිට් බර්න් කියන කතාවේ මේන් කැරැක්ටර්. ඉතින් ඒ ළමයාට ගොඩක් පිස්සු කියන්නේ ඒක එක මනස්ගත වලින් පිරුණු අදහස් ලෝකයක ජීවත් වෙන්නේ. හරිම ගුප්තයි ළමයා, වෙන ළමයෙක් වගේ කතා කරන්නේත් නැහැ. මේ බ්‍රැන්ඩම් කියන ළමයා වාර ග්‍රහ ලෝකේ ඉඳන් මේ පෘථිවියට එව්වේ මේ පෘථිවිය ආක්‍රමණය කරගන්න. ඉතින් මේ ළමයාට අවුරුදු 12 තමයි මනස්ගත වෙන්නේ මේ පෘථිවිය ආක්‍රමණය කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ ළමයාගේ ළඟ ඉන්න හැමෝම මරනවා. මුලින්ම අම්මයි තාත්තයි මරනවා, ඊට පස්සේ එයාගේ ටීචර් මරනවා, අම්මගේ තාත්තගේ යාළුවංග මරනවා, එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ අම්මා මරනවා. ඉතින් මේ ෆිල්ම් එකේදී පෙන්වන්නේ නැහැ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ව මරනවාද කියලා. ඉතින් අන්තිමට එයාගේ අම්මාවත් මරලා ප්ලේන් එකකුත් කුඩු කරනවා. ඉතින් මේ ළමයාට ගොඩක් පව එකක් තියෙනවා. මේ ළමයා නිකන් සුපර්මෑන් වගේ උඩට යන්න පුළුවන්, අත මෙහෙම කරාම උඩට යන්න පුළුවන්, නිකන් සුපර්මෑන්ගේ කැරක්ටර්ක් වගේ මේ ළමයා රඟපාන්නේ. නමුත් මේ ෆිල්ම් එක ගොඩක් නෙගටිව් ෆිල්ම් එකක්. කට්ටිය මරනවා. ඉතින් මේ ළමයා අන්තිමට මැරෙන්නේත් නැහැ. මේ ලෝකේ පාලනය කරගන්න එයා අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක අනිවාර්යයෙන් ඔයගොල්ලොත් බලන්න. මම කියනට වඩා ඔයගොල්ලෝ බලන එක තමයි හොඳ. ඉතින් වෙනද කියනවා වගේම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් ටික බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් යන්නේ කියලා බැලුවේ බ්‍රයිට් බර්න් කියන ෆිල්ම් එක ඔයගොල්ලොත් බලලා මට කමෙන්ට් එකක් ලියු කරන්න. අනිවාර්යෙන් මම ඉස්සෙල්ල කිව්වා වගේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා, ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කිසි මහන්සියක් නැතුව. ඉතින් ඒක බලලා මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මේ ෆිල්ම් එක කොහොමද ඔයගොල්ලන්ට දැනෙච්ච ඉතින් මේ ෆිල්ම් එක ගැන. ඉතින් අනිවාර්යෙන් ලබන සතියේ තේනවා හොර මූවියක් හරි ඇක්ෂන් මූවියක් හරි ක්‍රීඩා මූවියක් හරි අරගෙන. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ අලුන්ටත් යවන්න මේ ෆිල්ම් එක බලන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඉස්සෙල්කෝ වගේ කමෙන්ට් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලබන සතියේත් අනිවාර්යෙන් මේ වගේ මූවියක් අරන් එනවා. එහෙනම් ගිහින් එන්න.